හැමදෑමත් වගේ මෙශුදෝව්‍යයාගේ ඔප්පු කරන්නට අපට බැතිබර සහයෝගය දෙන එ පවුලොල්ට සම්බන්ධ හැම දරුවෙක්වීම බලාපොරොත්තු වෙනුවෙන් අපි දේවදුන්න අදිනවා. බලාපොරොත්තුවේ හා සැනසීමේ දෙවපියන් වහන්සේගෙන් සුවය සහනය සැනසීම ඔවුන්ට ලැබේවායි කියලා අපි ආඥා කරනවා. එ වගේම ඔබේ පෞද්ගලික ස්තුති කිරීම් ජීවිතේ ලස්සනම දවස් සමරනවා වෙන්න පුළුවන්. උපන්දින ව්‍යාසංවස්තර විශේෂ දවස් සමරනවා වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගෙන් ලැබුවා වූ සියලුම වරප්‍රසාද අපි ආදරයෙන් මතක් කරගනිමින් අපි උන්වහන්සේට ස්තුතියි කියමු. ඒ වගේම අපේ වේදනාවන් අරුබුද අ르ගල උන්වහන්සේගේ දෑතට බාර කරමින් මේ ආගයට ආදරයෙන් සමවැදෙමු. පියනන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන් වහන්සේගේ අසීමිත ආදරයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමේ බලයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අපි අපගේ පාපී ස්වභාවයන් පිළිගනිමු. දෙවියන් වහන්සේගේ අසීමිත ආදරයේ සමාව අපි අයිති කරගනිමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරයනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවන්ත නිත්‍ය කන්නමරිය තුමියගෙන්ද සියලු සුරදූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සර්ව බලධාරී දෙවිපියාණන් වහන්සේ අපට කරුණා කර අප සමගේ පව්කමා කර සදා ජීවනය කරා අප පමුණුවන සේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය මගින් සදාතන ජීවිතයේ සඳහා අප සැකසු අපගේ දෙවි පියාණනි, ඔබගේ දයාබර පුරොන්දු අප කෙරේ ඉටුවන බව ඒකාන්තයෙන්ම ඇදහීමටද සිර ලෙස බලාපොරොත්තු වී විසීමටද අපට වරම් දානය කළ මැනව. මෙගේ දේවහා ශුදාත්මයානන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේම පුත්‍රයාණන් හා අපගේම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. අපෝස්තුලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. එහෙත් අන්තියෝකියෙන්ද ඉකෝනියෙන්ද ජුදෙව්වරු අවුත් සමූහයන් පොළඹවාගෙන පවුලුට ගල්ගසා ඔහු මලහයි සිතා නුවරින් පිටතට ඇද දමා ගියහ.
එහෙත් ගෝලයන් ඔහුවට රැස්ව සිටි කල ඔහු නැගිට නුවරට ඇතුළු වී පසුවදා බාර්නබස් සමග දර්බයට ගියේය. ඔහු ඒ නුවර සුභාරංචිය දේශනා කොට බොහෝ දෙනෙකු ගෝලයන් කර ලුස්ත්‍රාවටද ඉකෝනියටද අන්තියෝකියටද හැරී අවුත් අප බොහෝ දොක් විඳ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන්නට ඕනේයි කියා ගෝලයන් ධෛර්යවත් කර විශ්වාසේ ස්ථීරව පවතින්නට ඔවුන්ට අවවාද කළහ. ඔහු එක එක සභාවේ සාමාජිකයන් කෙරෙහි සභා වැඩිහිටියන් පත්කොට උපවාසයේදී යාඥා කර තමන් විශ්වාස කළ සමිදානන් වහන්සේට ඔවුන් බාරදී පිසිදිය මැදින් ගොස් පම්පිලියාවට පැමිණියහ. ඔහු පර්ගාමම් නුවරදී වචනය දේශනා කොට අත්තාලියට ගොස් එතැනින් නැව් නැගී අන්තියෝකියට පැමිණියහ. ඔවුන් ඉෂ්ට කළ සේවේ නිසා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයට ඔවුන් කලින් බාර දෙන ලද්දේ මේ අන්තියෝකියේදීය. එහි පැමිණි කල ඔහු සභාව රැස් කරවා දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කළ සියල්ලද විජාතීන්ට උන්වහන්සේ විශ්වාසය කරා දොරටුවක් ඇරදුන් බවද දැන්වූහ. තවද ඔහු ගෝලයන් සමග බොහෝ කලක් එහි නැවති සිටියහ. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර ස්වාමිනි, ඔබගේ මිත්‍රයෝ ඔබගේ රාජකීයත්වයේ මහිමය ප්‍රකාශ කරති. ස්වාමිනි, ඔබගේ මිත්‍රයෝ ඔබගේ රාජකීයත්වයේ මහිමය ප්‍රකාශ කරති. සමිදුනි, ඔබ මේ උසිරු දේ ඔබට තුති බෝධයි. ඔබේ සැදැහැවත් හොද ඔබට ප්‍රශංසා කරති. ඔබේ රාජ්‍යයේ මහිමය වර්ණනා කරති. ඔබේ බල මහිමය ගැනද කතා කරති. ස්වාමිනි, ඔබගේ මිත්‍රයෝ ඔබගේ රාජකීයත්වයේ මහිමය ප්‍රකාශ කරති. නිසි කරන්නේ දෙවිදුන්ගේ ප්‍රබල ක්‍රියාත්, රාජ්‍යයේ තේජෝ මහිමයත් මිනිසුන් හට දන්වන පිණිසය. ඔබේ රාජ්‍ය සදා තනිකය. ඔබේ ආධිපත්‍යද සියලු පරම්පරාවල පවත්නේය. ස්වාමිනි, ඔබගේ මිත්‍රයෝ ඔබගේ රාජකීයත්වයේ මහිමය ප්‍රකාශ පුරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේදී ඍජුව සිටින සේක. මාමුවින් සමිදුන්ට පැසසුම් ගී ගයන්නේමි. සව් සත සදාකල්ම එතුමන්ගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරත්වා. ස්වාමිනි, ඔබගේ මිත්‍රයෝ ඔබගේ රාජකීයත්වයේ මහිමය ප්‍රකාශ කරත්වා.
සුපුවත් ජයනද. පත් බැටලුවෙන් ඩේරා මම වෙමි. මම මගේ බැටලුවන් හඳුනමි. ඔහුද මා හඳුනති. සමිදානෝ වදාරණ සේක. සමිධානන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සුවිශේෂක ජුවම්තුමන් විසින් ලියන ලද දේ වාක්‍යය නම් මෙසේය. සමිධානනි, ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ සිය ගෝලයන්ට මෙසේ කිව්සේක. සාමය ඔබ වෙත ප්‍රදානය කර යමි. මාගේ සාමය ඔබට දෙමි. මා ඒ ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නටවත් බියවන්නටවත් ඉඩ නොදෙන්න. මා ගොස් නැවත ඔබ වෙතට එන්නෙමි. මා ඔබට කී බව ඔබ ඇසුවාහුය. ඔබ මට ප්‍රේම කළාහු නම් මා පියාණන් වෙතට යන බැවින් ඔබ ප්‍රීතිවන්නාහුය. මන්ද පියාණෝ මට වඩා උතුම්ය. එදේ සිදු වූ කල ඔබ විශ්වාස කරන පිණිස එය සිදුවන්නට පෙර දැනටමත් ඔබට කියා ඇත. තවදුරටත් මම ඔබ සමඟ කතා නොකරන්නෙමි. මක් නිසාදයත් මේ ලෝකයේ අධිපතියා එන්නේය. මා පිට කිසි බලයක් ඔහුට නැත. ඒත් මෙසේ වන්නේ මා පියාණන්ට ප්‍රේම කරන බවත්, පියාණන් මට අනකල ලෙස මා ක්‍රියා කරන බවත් ලෝකයා දැනගන්නා පිණිසය. සමදාන් වහන්සේගේ ගැලවීම දායක සුබ ආරංචිය මෙසේය. ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මා විශ්වාස කරනවා වර්තමාන සමාජයේ වර්තමානයේ අපිට තියෙන එකම පරස්පරය තමයි අපිට සල්ලි තියෙනවා වෙන්න පුළුවන්. සල්ලි තියෙනවා, අපිට සල්ලි තියෙනවානේ. අපි කොහොම හරි ජීවත් වෙනවා. සල්ලි තියෙනවා නැති එක නෙමෙයි. අපි කොහොම හරි දවස ගෙවනවා, ජීවත් වෙනවා, කැම ටිකක් කනවා නේ. අපේ බලාපොරොත්තු අපි ඉටු කර ගන්නවා නේ. අපි කැමති දේවල් අපි ඉටු කර ගන්නවා. කොහොම හරි ජීවත් වෙනවා. හැබැයි සල්ලි තිබුණාට දේවල් ඉටු කරගත්තට ඇත්තටම කල්පනා කරලා බැලුවොත් හිතේ සාමය තියෙනවද? හිතේ සැනසීම තියෙනවද? ඒතොර සල්ලි තියෙන තිබ්බට සමහර වෙලාවට අපේ හිතේ සාමය සැනසීම නැහැ. ලොකු අඩුවක් තියෙනවා. සල්ලි තියෙන තැන්වල තියෙන එකම ප්‍රශ්නේ මොකද්ද? එකම ප්‍රශ්නේ මොකද්ද? සැනසීමක්, සාමයක්, නිදහසක්, මානසික නිදහසක් නැහැ.
ඇත්තටම මං ඔබෙන් අහන්නේ ඔබට ජීවිතේ සල්ලිද සැනසීමද ඕනි? සැනසීම සල්ලි. සල්ලි. සැනසීම හොයන්නේ නේ අපි හැමෝම ජීවිතේ සැනසීම හොයන්නේ. මම ප්‍රයෝජනා කරන්නේ අන්න ඒ සැනසීම සාමය ලැබෙන එකම තැන එකම කෙනා දෙන එකම කෙනා කවුද? උතානෝ ක්‍රිස්තුස් වහන්සේගේ අත්දැකීම හරි ලස්සනයි, හරි අධ්‍යාත්මිකයි. උතානෝ ක්‍රිස්තුස් වහන්සේ හමුණු මිනිස්සු බලන්ඩ ජීවිතේ මොන අරුබුද තිබුණත්, මොන ප්‍රශ්න තිබුණත්, මොන වේදනාවත් එක්ක නතර වෙනව තිබුණත් නේ, ඒ මිනිස්සු ඇතුලෙන් ලොකු සැනසීමක්, සාමයක්, සුවයක්, නිදහසක් අත්දැක්කා. මේක තමයි උතානෝ ක්‍රිස්තුස් වහන්සේගේ මුණ ගැසීමේ වෙනස, අත්දැකීමේ වෙනස ඒකයි. මම ඔබට යෝජනා කරන්නේ අද දවසේ අපි ඉගෙන ගන්න ඕනේ එකම දේ තමයි අපි පස්සත් එක්ක ජීවත් වෙන්නේ ඉගෙන ගන්න ඕනේ. පස්සත් එක්ක ජීවත් වෙන්නේ ඉගෙන ගන්න ඕනේ. දැන් ඔබ ප්‍රශ්න ඉර ඉන්නවා, ඔක්කොම පැත්තක දාලා නේ ඉන්න ප්‍රශ්න ඉරනවාද? ප්‍රශ්න ඉරෙන්නේ නැහැ. අද තියෙන එක අදින් සමහර හෙට තියෙන වෙනම එකක්. එතකොට මරණකම්ම ඔය අත්දැකීම තමයි. ප්‍රශ්න ජීවිතේ ඉවර වෙන්නේ නැහැ. අපි පස්සත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒ ජීවත් වීම ඇතුලේ පස්සේ එළියෙන් තිබුණාට හිතේ සාමය ආරක්ෂා වෙන්න නම්, සනසීම ආරක්ෂා වෙන්න නම් අනිවාර්යයෙන්ම ජේසු ඔබේ ජීවිතයට සම්බන්ධ වෙන්නම ඕනේ. උතානෝ ක්‍රිස්තුස් වහන්සේගේ අත්දැකීමක් ජීවිතේ තියෙන කෙනෙක්ට අන්න මං කියන සනසීම සාමය අතුලාන්ත ප්‍රීතිය තියෙනවා. එතකොට ඇත්තටම ජේසු හමුණු කෙනෙක්ගේ වෙනස කියන්නේ, කියන්නේ මට මොනවා වුණත් කමක් නැහැ, කියන්නේ බාහිරෙන් මොනවා වුණාට කමක් නැහැ. ඕන දෙයක් ඇතුලෙන් පුදුමාකාර ශක්තියක්, සුවයක්, බලයක්, සැනසීමක් අත්දකින. ඇයි? ජේසු මා තුලයි, මා එක්කයි, මා සමගයි කියන ලොකු විශ්වාසයේ බලාපොරොත්තුවක්, ලොකු දැක්මක්, සුබවාදී දැක්මක්, ගමනක් ඒ අයට තියෙනවා. මම ඔබට යෝජනා කරන්නේ අන්න ඒ සැනසීම සාමය අරන් තමයි උත්තානෝ ක්‍රිස්තුස් වහන්සේ අපි හොයාගෙන ආවේ. අපි හොයාගෙන ආවේ උන්වහන්සේ මැරුණට නැගිට්ටේ මේ මරණයට පරාජය කරන්න බැරි සැනසීම සාමය උන්වහන්සේට දෙන්න පුළුවන් කියන කාරණාව සනාථ කරන්න, සාක්ෂි දරන්න, සහ ඒ සාමයේ සැනසීමෙන් අපේ ජීවිත ආශිර්වාද කරන්න. එනිසා වෙනදරටවා ලොකු වෙනසකින්, ලොකු උද්‍යෝගයකින් උන්වහන්සේ දිහා බලන්න. ඔබ ජීවිතේ විවිධාකාර වූ අත්දැකීම් අස්සේ දුක් විඳිනවා ඇති, අරගල කරනවා ඇති, අර්බුද කරනවා ඇතිනේ, වේදනාවට පත් වෙලා ඇති. මං කියන්නේ ඊට වඩා උන්වහන්සේ ඔයාට මට දෙන්නට බලන් ඉන්න සැනසීම ලොකුයි, අතිවිශාලයි, අතිමහත්. එනිසා සියලු අභියෝග, අර්බුද, අභිභවා උන්වහන්සේ දෙස බලන්න, හිසෝසෝල බලන්න. ස්වාමිනි, ඒ සැනසීමෙන්, ඒ සාමයෙන්, සුවයෙන් අපිව බොහෝසත් කරන්න කියන යාඥාව උන්වහන්සේගේ වචනේ අයිති කරගෙන අපි උන්වහන්සේට ඔසවමු. අපි හැමෝටම ජීවිතේ එක මාර්ගලයි තියෙන්නේ. මොකද්ද? මම දෙවියන්ට ආදරය කරනවද? මම මට ආදරය කරනවද? දෙවියන්ටද මටද? දෙවියන්ටද මටද? දෙවියන්ටද මටද? ඔය අතර කොච්චර අපි දෝලණය වෙනවද? නිකන් හිතන්න. يعني සුව ආදරය සහ දෙවියන්ට හිමිවෙතු, දෙවියන්ට දෙන්න ඕන ආදරය අතර හැමතිස්සෙම ලොකු පරස්පරයක් තියෙනවා. යුද්ධය එතන තමයි තියෙන්නේ. යුද්ධය එතන තියෙන්නේ. ඔය යුද්ධය ඇතුලේ දෙවියන්ට ආදරය කරන්න උත්සාහ කරන තැන මොකද වෙන්නේ? අන්න මං කිව්ව උන්වහන්සේ දෙන්න බලන් ඉන්න ඒ සාමය, සැනසීම ඉතුරු වෙනවා. මං ඔබට යෝජනා කරන්නේ උන්වහන්සේට දිය යුතු ඒ ආදරය, ඒ ප්‍රශංසාව, මහිමයත් එක්ක මුසු කරලා ඒ තැන නතර වෙන්න. එතකොට ඒ සැනසීම සුවය වෙනතට වඩා ඔබට දෙන්න පටන් ගනි. ඔබ ඔබට ආදරය කරනවට වඩා දෙවියන් වහන්සේට ආදරය කරන්න පටන් ගත්ත දවසක සැබවින්ම උත්ථානයෙන් හිමි කර දුන්නු ඒ නිදහස, ඒ ප්‍රීතිය ඔබට දැනෙන්නට පටන් ගනි. වරප්‍රසාදය මට, ඔබට, අපි හැමෝටම ලැබේවායි කියලා අපි උන්වහන්සේටම කන් ලව් කරමු. ආමෙන්.
සකල මැවිල්ලේ දෙවි සමිධානනි, අප වහන්සේට පුදන මේ පූපය ඔබහන්සේගේ තෑගශීලවත්වයෙන් අප ලැබූ හෙයින්ද, පොළොවේ සරුසාරයෙන් සහ මනුස්සයාගේ ශ්‍රමයෙන් සෑදුණු හෙයින්ද, අප සඳහා ජීවනදායක පූපය බවට පත්වන හෙයින්ද ඔබහන්සේ ආශිර්වාදිත වන සේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වන සේක්වා. සකල මැවිල්ලේ දෙවි සමිධානනි, ඔබ වහන්සේට පුදන මේ මිදිරස වහන්සේගේ තෑගිශීලත්වයෙන් අප ලැබූ හේින්ද, මිදිවැලේ පළදාවෙන් සහ මනුෂ්‍යයාගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද, අප සඳහා ආත්මික පානේ බවට පත්වන හේින්ද ඔබ වහන්සේ ආශිර්වාදිත වන සේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වන සේක්වා. සහෝදර සහෝදරිනී, මාගේ සහෝබගේ ආගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද, අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධ වූ ස්වභාවයත් යහපත සඳහාද ඔබගේ හස්තවලින් සමිදානු මෙම යාගය පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනිය වහන්සේගේ ජනකාය ප්‍රීතියෙන් පුදන මේ පාණ්ඩු පිළිගැන්මට කරුණා කළ මැන, මේ කාලන සතුරින් අප සනසන ඔබ වහන්සේම සදා ආනන්දේ කරාද අපගෙන ගිය මැනව, මෙකිදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සමදරන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න සමිධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් සමිධානන් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය හා යුතු වන්නේය. දෙවි ස්වාමිනේ, සෑම කල්ලිම අප ඔබට තුති පිදිය යුතුවත් රුසහන්සේ අපගේ පාසු බිලිපන් ලෙස පිදන මේ උතුම් සමයේදී වඩා මහත් හරසරින් අප වහන්සේට ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය. සාධාරණය ගැලවීම දායකේ කුමකේන්දයත් කුරුසේ යාගේ ඉඟි කරමින් ආදී සිට පුදන ලද බිලි පූජා විශ්වාසගේ දිව්‍ය විදීම් මගින් සම්පූර්ණ වන්නේය. උන්වහන්සේ ද අපගේ විමුක්ති සඳහා ඔබ ඉදිරියේ පූජා වූ සේක. එකම යාගේ පූජකයානෝද පිටකේ හා පඩුරද වන්නාහ. ඒ රුත්තානේ මහිමිනු ධම්මි ලොබුරා ඔබගේ විශ්වාසකයෝ ආනන්දයෙන් ඉපිලෙන්නෝය. ස්වර්ගයේ බලතාවද සුරුදු සමූහයේද ඔබහන්සේගේ මහිමේ වර්ණනා කරමින් නිදිපදා ඔබට තුති ගී ගයමින් මෙසේ සාදුකාර දෙන්නෝය. සුවිශුද්ධය සුවිශුද්ධය, සුරසේනාවන්ගේ දෙවි සමිධානෝ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ට මණ්ඩලයේහි හෝසන්නා. සමිධානන් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ට මණ්ඩලයේහි හෝසන්නා. හෙසේ ස්වාමිනී, ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සුරිසුතාවේ උල්පත ඔබ වහන්සේමය. එන වහන්සේගේ ආත්මයානන් අහසෙන් පතිත වන පිණිමෙන් මේ පඬුරු මද වස්වා ඒවා පාරිශුද්ධවත් කරන මෙන් අයද සිටින්නෙමු. අපේ සේ ඇදිනුවේ මේ පඬු අපු දේශා අප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් සිරුදීරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පුපේ රැගෙන වහන්සේට තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. මක්නිසාදයත් මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි.
එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානයද රැගෙන නැවත තුති පුදා සුඛිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. මග්නිසාදයත්මය අභිනව වූද අනන්තෝදගේ විසුමේ මාගේම රුධිර කුසලානයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද බොහෝ දෙනා උදෙසාද ඒවා ගුරුන් ලබන්නේ මාසෙහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාස කරන අපිරහසාරණගා ප්‍රකාශ කරමු. මෙම ථූපේ අනුභව කරන මෙම කුසලානෙන් පානය කරන සෑම විටම සමිදානනි ඔබ වහන්සේ නැවත වඩින තෙක් ඔබ වහන්සේගේ මරණය අපි ප්‍රකාශ කරමු. එන් සමිදානනි උන්වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින් ජීවනදායක ථූපේද කැළවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට දුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. රුසුන් වහන්සේගේ ශ්‍රී ශරය සිරු දිරේටත් සහභාගී වන්නා වූ අප සැම සුදාත්මනසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආයිද සිටිමු. සමිදානනී මුල්ලේ පැදර පවත්නා ඔබ වහන්සේගේ සාන්ත ස්වභාව සීකල මැනව ප්‍රැන්සිස් නැමැති අප විශ්වවිද්‍යාල ආනන්ද මල්කම් රංජිත් නැමැති අපගේ අගරදු ගුරුතුමන්ද එතුමන්ගේ සියලුම සහායක රද ගුරුතුමන්ලාද මේ වහන්සේගේ නාමයෙන් වහන්සේගේ මන්දිරයේ රැස්ස සිටින වහන්සේගේ ආදරණීය දරු දැරියන්ද සකල පූජක පිරිස සමග එම ස්වභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සලසනු මැනව. අද දවසේ මේ සුදෝ යාගය ඔප්පු කරන්නට බැතිබර සහයෝගය දක්වන ඒ දරුවන්ට සම්බන්ධ නැසී ගිය හැම කෙනෙක්ම අපි මතක් කරනවා. දෙවියන් වහන්සේගේ සදා සාමයේ සැනසීම ඒ සියලු මාත් පොන්ට ලැබේවායි කියලා අපි ආඥා කරනවා. උතානේ අපේක්ෂාව තුල සතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරේ විශ්වාසය වැතිව නැසුණු අනිගු සියල්ලන්ද සීකර. ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ටම දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතාවන කනි මරියාවන්ද ඔතමංගේ විශුද්ධවත් පදිසුද්ධ ජුසේ මුනි දුන්ද භාග්‍යවත් අපෝස්සලු වරුන්ද සුදෝ ජුසේ වාස් මුනි දුන්ද සුදෝ අන්තෝනි මුනි දුන්ද සෑම කල්ලිම සදාකාලයේ සිට ඔබ වහන්සේට ප්‍රසංසාවගෙන දුන් සුරි සුද්ධවන්තයන්ද සමග අදා ජීවිතයේ සහභාගී වීමට අප සුසන් කළ මැන. තවද උනා සමග ඔබ වහන්සේට ප්‍රසංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව අපි අපගේ ඉහළම නමස්කාරය පුද කරමු. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි සුදාත්මයන් වහන්සේ හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත් වේවා. පියාණනි වහන්සේගේ පුත්‍රයාණන්ගේ උත්ථානය මගින් අපට දායාද කළ
ඒ සැනසීම සාමය තුල අපේ හදවත් පිරෙව්ව මැනව. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙන් මෙලෙවෙදිට වේවා. අපගේ දිරදා භෝෂණය අදා ප්‍රදානය කළ මැනව, අප්‍රවාද කරනෑගේ වැරදි අප කමා කරන්නාක් මෙන්, අපගේ වැරදි කමා කළ මැනව, පාප අවස්ථාවලට අසු වීමට අපිට නොදී අයහපතින් අප මුදාගත මැනව. සමිධානනේ, සුළු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද, අපගේ මේ ජීවිත කාලයේදී පමණක් අපට සමය දෙන මෙන්ද අපි අවනත වාද සිටිමු. එවර වහන්සේගේ කරුණාබර පීඨ ලැබ නිරතුරුවම පවෙන් මිදී සිළු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක් නිසාද යත් රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි, මාගේ සාමය ඔබට දෙමි. සෝකේ ශ්‍රාවක යන අමතාව අදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබවහන්සේ අපගේ පාපයන් නොතකා ඔබවහන්සේගේ ස්වභාවේ විශ්වාසයේ පමනක් සලකා ඔබවහන්සේ කැමැත්ත පරිදිම ස්වභාවට දයාන්විතව සමයේද සමගියේද දානය කළ මැනව. ඔබවහන්සේ සදාටම වැඩවසන සේක, රජකම් කරන සේක. ආමෙන්. සමදරන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට ආදරයෙන් සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පෞහරණ දේව බැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පෞහරණ දේව බැටළු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව. ලොවේ පෞහරණ දේව බැටළු පෝතකයාණනි, අපට සාමය දුන මැනව. මෙන්න දිව්‍ය සපසාතුල ජීවමාන වන උත්තාන වූ ක්‍රිස්තුස් ස්වාමියාණෝ, සැබෑ සුවය සහනය සැනසීම ගෙන දෙන දිව්‍ය වෛද්‍යවරයාණෝ, උරහසගේ භෝජනයට කැඳවීමලත් අප සැම සැබවින්ම භාග්‍යවන්තයෝය. සමිධානනි, ඔබ වහන්සේ මා තුළට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. ඒත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ආත්මික ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව. සප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්.
අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී, ඔබගේ ජනකාය දෙස ඔබගේ කරුණානෙත් යොමු කළ මැනව මේ සදාතන අභිරහස මගින් අපට නව ජීවනය දානය කළ ඔබ වහන්සේම අජරාමර උත්ථානයේ මහිමය කරාද අප ගෙන ගිය ගත මැනව මෙගෙද අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සමදරන් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සර්ව බල පරාක්‍රමයාණන් වන දෙවියන් වහන්සේද, පුත්‍රයන් වහන්සේද, ශුද්ධාත්මයන් වහන්සේද, ඔබ සියලුම දෙනාම ආශිර්වාද කර ශුද්ධවන්ත කරන සේක්වා. ආමෙන්. යන්න සාමයෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දෙවියන් වහන්සේ ඉදිරි අප වෙනුවෙන් මදහත් වෙන්නට කියලා අපි වෙනුවෙන් ආඥා කරමු. ඒ වගේම මේ ආගේ ඔප් කරන්නට අපට උදව් වුණු හැම දරුවෙක් වෙනුවෙන් අපි ආඥා කරනවා. බොබම් කතෝලික නාලිකාව ඒ සේවය කරන අය, එයට හැකි පමණින් දායකත්වයේ දක්වන ලොබුරා විසිරි සිටින සියලුම දරුවන් අපි දෙවියන්ගේ දෑතට බාර කරනවා. දෙවම්මේ දෙවියන් වහන්සේට ජීවිත ඔසවමින් උන්වහන්සේගේ ආදරය, රැකවරණය, සුවය, සහනය, සැනසීම ගලා එන්නට සලස්වන්න. නමෝ මරියනි ප්‍රභසාද පුර්ණවන්තේ ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී මధుරෙන් ආශිර්වාද ලද්දේ. ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ පරවන් ජේසුස් ආශිර්වාද ලද්දාමේ. සාන්ත මරියනි දේව මෑණියනි පාපි අපෝදේශා දරුත අපේ මරණවලේදී යාඥා කළ මැනව ආමෙන්. සාන්ත කුරුසේ අඩයාලමෙන් අපි සතුරන්ගේ නම ගඩවා දේවා අපගේ දෙවි ස්වාමිනි පිතාගේත් පුත්‍රයාගේත් ශ්‍රී සාන්තුගේත් නාමෙන් ආමෙන්. ජේසුස් පිටයි පියාණනි.